ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොලැබීම හමුවේ දින කිහිපයක සිට නැවතත් පෙරවුම්හල් අසල දිගු පොලිම් දක්නට ලැබෙනවා. ඉන්ධන බෙදා කිරීමේ සහ ඇනවුම් කිරීමේ ඇතිව තිබූ තත්ත්වයක් මත මෙම අර්බුදය නිර්මාණය වුණා. මේ වෙනකොට යම්කිසි ප්‍රමාණයක තෙල් ලැබීමෙන් පවතින සියලුම ඉන්ධනහල් වලට නමුත් අපි තියෙන ප්‍රශ්නේ මේ විදිහටම තිබෙනවා. මොකද අපිට තිබුණා කන්තිල් සංස්ථා මගින් උදේ 9:30ට වෙනකොට තෙල් ඕඩර් කරනවා නම් මුදල් ගෙවිය යුතුයි කියන එක ඒක අපිට පැයකින් දීර්ඝ කළා දීලා තියෙනවා කන්තිල් සංස්ථා මගින් ඒකත් ලොකු සහනයක්. ඉතින් ඒ අනුව දැනට තෙල් ලබා දෙමින් සිටිනවා. නමුත් මං හිතන විදිහට 160ක් 65ක ප්‍රමාණයක් තමයි දිවයින පුරා තෙල් ලබා දෙන්නේ දිනකට. එහෙම තමයි මොකද තෙල් අවශ්‍ය ප්‍රමාණය නැති නිසා. පවතින ඉන්ධන ප්‍රමිතියෙන් බාල බවට මේ අතර ජනතාව මැසිවිලි නගනවා. පාරිභෝගිකයන් කියනවා නිල් පාට තියෙනවා, රතු පාට තියෙනවා, කහ පාට තියෙනවා. මේ වගේ පසුගිය දවස්වල පාට ආවද උගලන්ට? පසුගිය දවස්වල නිල් පාට චුට්ටක් ආවා. දැන් හැබැයි මේ ටිකේ නම් ඒ හරි නෝමල් කහ පාටටත් ආවද? කහ පාටට කහ පාටට ආවා. දැන් මේ දවස්වල නෝමල් එක එන හරි. දැන් එන පාට මොකද්ද? දැන් ආවට තමයි දැන් එන්නේ. ඉතල් ලීටර් පහක් ගෙවුවාම ලීටර් වෙන්ද දුර ප්‍රමාණය දුවන්න බෑ. හේතුව පෙට්‍රල් බාල පෙට්‍රල් පිටින් ආවේ පෙට්‍රල්. මම දැන් ප්‍රමිතියෙන් තොරයි කියන එක තමයි අපිට දැනෙන්නේ. උමත් වැඩියක් තියෙනවා. අනික පෙට්‍රල් දැන් මේ පාර ගැහුවොත් එම කහ පාට අනිත් පැත්ත රතු පාට 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 වෙනස් වෙනවා. මේ දැන් ලැබෙන පෙට්‍රල් ගැන විශ්වාසයක් නැහැ කියලාද ඔයගලන්ගේ මතේ? අනිවාර්ය විශ්වාසයක් නැහැ. තක් පෙට්‍රල් වල තියනවා කියලා. ඔය පෙට්‍රල් පිටින් වැඩි මේ පාට මෙන්න මේ වෙන්නන්න පාට ඔයකට. අනිකර වතුර පාටයි. දැක්කද? මං හිතන විදිහට මේ තෙල් සියල්ලක්ම එක්තරා රසායනාගාරකින් බලලා ඒවයි ලෝක අනුමැතියට තිබෙනවද බලලා තමයි නිකුත් කරනවා කියලා අපි දන්නේ. මං හිතන්නේ එහෙම වැරද්දක් මේකේ නැහැ. නමුත් අපිට පාරිභෝගිකයෙන් ලැබිලා තියෙනවා ලීටර් 10ක් පෙට්‍රල් ගැව්වහම මීට ප්‍රථම ලීටර 10ක් ගහලා දුවපු ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තමයි දැන් අපේ වාහන ගමනාගමනී කරන්න පුළුවන් කියන එකේ. කන්තිල් සංස්ථාවත් එහෙම තමයි IOC සමාගමන් සමග අපි ඉස්සලාම් පැහැදිලි කරගන්න ඕනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ කන්තිල් සංස්ථාවමකින් නිකුත් කරන තෙල් වලටද නැත්නම් IOC සමාගම විසින් නිකුත් කරන තෙල් වලටද කියන එක. ඉතින් මේ දෙකම අපි ඉස්සෙල්ලා විසඳගෙන ඒ අය සමග සාකච්ඡා කරලා එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරියේදී අපි විසඳගත යුතුයි.